මම සුරාවත කොමසාරිස් ජෙනරල් තනතුරෙන් ඊයේ ඒවත් කරලා තිබුණා මාව. ඒ සම්බන්ධයෙන් මම කිසි කනගාටුවක් නැහැ. මම රටවෙනින් මගේ කරන්න පුළුවන් යුතුකම් මම සියල්ල නිවැරදි ඉෂ්ට කරා. කියන නීති රීති අනුව මට මාධ්‍ය ආයතන ගොඩාක් සහයෝගය දුන්නා. ඒ වගේම සමහර මාධ්‍ය ආයතන වලින් අනවශ්‍ය විදියට පද නවිරිත චෝදනා ඉදිරිපත් කළ තිබුණා. අපි මේ වෙනකොට ඒ ආයතන වලට ඒවා නිවැරදි කරන්න කියලා යවපු කිසිම නිවේදනයක් ඒගොල්ලෝ තවම මේනකම් පළ කරලා නැහැ. ඒ පිළිබඳව අපි බලවත් කනගාටුවක් ප්‍රකාශ කරා. අද අපි පුවත්පත් කොමිසමට පැමිණිලි කරා. ඒවා නිවැරදි කරලා නැති නිසා ඉතින් කෙටියෙන්ම කිව්වොත් මම දේශයන් දෙපාර්තමේන්තුවේ අවුරුදු 33ක් සේවය කරා නියෝජ්‍ය කොමසාරිස් ජෙනරල් වරේක් විදිහට තමයි මම සුරාවත් දෙපාර්තමේන්තුව බාරගත්තේ 2021 අවුරුද්දේ කොවිඩ් කියන කාලේ මාස 4මාරක් වහලා තියෙද්දී මම සුරාවත් දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියන 140 දක්වා එක අවුරුද්දක් තුල වැඩි කරා. ඒ වගේම වැඩිම ආදායමක් හොයලා දුන්නේ මම තමයි රජයට මේ කාල සීමාව තුල සුරාවත් දෙපාර්තමේන්තුවෙන්. ඒතර මේ මාසේ අවසන් වෙනකොට අපි ගිය අවුරුද්දේ ආදායම සම්පූර්ණයෙන්ම හොයලා අවසන් කරලා නොවැම්බර් දෙසැම්බර් මාසවල සම්පූර්ණයෙන්ම අපිට තියෙන අතිරේක ආදායමක් ඔයාලා රජයට බාර දෙන්න මගේ සැලසුම තිබුණා රුපියල් බිලියන 230ක් ඔයාලා දෙන්න. කොහොමවත් මම සතුටු වෙනවා මේ වෙනකොට ඒ අදාළ ඉලක්කය සම්පූර්ණ කරන්න මාස 9ක් ඇතුළත මට හැකියාව ලැබුණා. ඒකම කියන්න ඕනේ මේ බලපත්‍ර දීම සම්බන්ධයෙන් අපි නියමානුකූලව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීලා තියෙන මාර්ගෝපදේශ අනුව තමයි අපි බලපත්‍ර ලබා දෙන්න නිර්දේශ කළ මුදල් ඇමැතිතුමාගේ අනුමැතිය අරන් තමයි සියලුම බලපත්‍ර නිකුත් කරලා තියෙන්නේ. බලපත්‍ර දෙන්න පුද්ගලිකව මට කිසිම හැකියාවක් නැහැ. මට එහෙම උවමනාවක් තිබුණෙත් නැහැ. අපි නියම නිර්දේශ අරගෙන නිලධාරීන් අපේ පල්ලෙහාන් නිලධාරීන් 6 දිනකටත් අධික ප්‍රමාණයක් ඒ නිර්දේශ ලබා දෙනවා මට සියලුම සුරාබදු නිවේදන අනුව. ඒ නිවේදන අනුව තමයි අපි කටයුතු කරලා තියෙන්නේ. එහෙම ආවම මම අවසාන නිර්දේශයේ මුදල් ඇමැතිතුමාට යොමු කරනවා. ඔහුගේ ලිඛිත අනුමැතිය ලබාගත්තට පසුව තමයි අපි බලපත්‍රයක් නිකුත් කරන්න කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා අනීතිකව කිසිම රාජකාරියක් සිද්ධ කරලා නැහැ. ඊළඟ කාරණේ දාලා තිබුණා පුවත්පත්වල අවුරුදු 21ට අඩු අයටත් දීලා තියෙනවා කියලා බලපත්‍ර. අපේ සුරාබතු නිවේදන අනුව අවුරුදු 18ට වැඩි ඕනම අයෙකුට බලපත්‍ර ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. ඒවා සුරාබතු නිවේදන වල පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. අපි ඒවා නිවැරදි කරන්න කියලා තමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ හිඟබදු සම්බන්ධයෙන් මම හිටපු අවුරුදු 21 20 22 කලින් ඒ අවුරුද්දේ 4-5කවත් අපි හිඟබද්දක් තියලා නැහැ. හිඟ ආදායම් තියෙන අවුරුදු 10කටත් වැඩි ප්‍රමාණික පරණ හිඟබදු ඒ සඳහා නඩු පැවරීම් සිද්ධ කරලා තියෙනවා. සමහර අයගෙන ඒ බදු නොගවෙයි ආඥාවල් ලබාගෙන තියෙනවා. සමහර ආයතන මේකට වසල දාලා හොයාගන්න බැරි තත්වයකට ගිහින් තිබුණා අවුරුදු 15 විතර පරණ බදු. තිබුණේ 20යි 23 අවුරුද්දේ මම යනකොට මම 20 23 අවුරුද්දේ හිටියේ නෑ. ඒ අවුරුද්දේ මිලියන 1400ක් තිබුණා ඉංගබදු විදියට. ඒකෙන් අපි ඔවුන්ට අවසාන කාල පරිච්ඡේදය දීලා තිබුණා නොවැම්බර් 30 වෙනකොට ගෙවලා සම්පූර්ණයෙන් අවසන් කරන්න. ඒ අනුව මේනොට මිලියන 800 වැඩි ප්‍රමාණයක් ගෙවලා අවසන් කරලා තියෙනවා. ආයතන දඩ විදියට විතරක් මිලියන 155කට වැඩි හොයලා තියෙනවා ඒ ඉංගබදු වලින්. ඒක නොවැම්බර් 30 වෙනකොට ගෙවෙන්නේ නැතුනොත් ඒ ආයතන වල බලපත්‍ර අහෝසි කරන්න නැත්තම් 25ට බලවත් ලබා නොදීමට අපි තීරණය කරා. ඒක මුදල් අමාත්‍යංශයෙන් අනුමැතිය ලබාගෙන තිබුණා. ඊට අමතරව 24 තියෙන හැඟබදු නොවැම්බර් 30 වෙනකොට ගෙවලා අවසන් කරන්න තියෙන ආයතන 3ක් හරි 4ක් විතර. ඒකට ඒ ආයතන වල ඒ නොගෙව හිටියොත් නොවැම්බර් 30 වෙනකොට එයත් 2025 වෙනකොට බලපත්‍ර අලුත් නොකිරීමට අපි තීරණයක් කරන් තිබුණා. ඒ අනුව තමයි අපි රාජකාරී කරේ. කිසිම අවස්ථාවක මම තමයි ක්‍රියාත්මක කරන්න නොහැකිව තිබුණු ඉස්ටික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා. රජයට විශාල ආදායමක් හොයලා දෙන්න මූලිකව කටයුතු කරපු නිලධාරියා. ඊට අමතරව දෙපාර්තමේන්තුව තිබිච්ච ගෞරවය නැවත රැකගන්න ඉතා උනන්දුවෙන් කටයුතු කරා. ඒ වගේම ආදායම් සම්බන්ධයෙන් ගත්තාම රෙවෙනු ලීකේජ් එක අපිට තිබුණු ලොකුම චෝදනාව ඒක. ඒ රෙවෙනු ලීකේජ් එක 100%කටත් වඩා අඩු ප්‍රමාණයක් ගෙනියන්න මට හැකියාව ලැබුණා. නිවැරදි කළමනාකාරීත්වයෙන් යුක්තව රාජකාරී කරලා තියෙනවා. අනීතික කිසිම දෙයක් කරන්න කිසිම නිලධාරියෙකු උපදේශයක් දීලා නැහැ මේ දක්වා. ඒ විදිහට තමයි මම රාජකාරී කරලා තියෙන්නේ මගේ පළපුරුද්ද අනුව. ඒ අනුව මම කටයුතු කරලා තියෙනවා සියලු දේම නීති අනුකූල කරලා තියෙනවා. නමුත් බලවත් අසාධාරණයක් සිද්ධ කරනවා සමහර ජනමාධ්‍ය වලින් ඒ වගේම YouTube වලින්. මම අවුරුදු 36කටත් වැඩි රාජ්‍ය සේවයේ කරපු නිලධාරියෙක් නිසා බලවත් මම ඇත්තටම බලවත් අපහසුතාව කම්පැනිට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ නිවැරදි කරන්න ඔබතුමන්ලා මට සහයෝගය දෙන්න කියලා තමයි මගේ ඉල්ලීම. බොහොම ස්තුතියි. නැවත වගේ රාජ්‍ය සේවයේ හෝ කිසිම රාජ්‍ය තනතුරක් බාරගෙන කිසිම අදහසකුත් නැහැ. මට එකම දේ විශ්වාසම ගිහිල්ලා අපේ කරදරයක් නැතුව ඉන්න තමයි අපේ බලාපොරොත්තු තියෙන්නේ.